ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද ජූනි මාසේ 21 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාදගෙන එනවා. ප්‍රිය ආදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ යොහාන් 21 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි සහ 7 වෙනි වගන්තියෙන් මෙනෙහි කරන්න යන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියූ නාම නැමැති ඒ තේමාවෙන්. ඒකේ ස්වාමින් වහන්සේ කියන 6 වෙනි නාමය, ඒ වගේම 11 වෙනි උදාහරණය අපි අද කතා කරන්න යන්නේ. කොයි විදිහටද යොහාන් ගෝලයා යොහාන් අපොස්තුලවරු යොහාන් කොයි විදිහටද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඇමතුවේ, නැත්නම් පේතෘස්ට කොයි විදිහටද කිව්වේ මෙන්න ස්වාමින් වහන්සේ මේ ස්ථානයේ ඉන්නවා කියලා. 6 වෙනි වගන්තියේ කියන ඔරුවේ දකුණු පැත්තේ දැලදමා පල්ලා, එවිට සම්භවයයි උන්වහන්සේ උන්ට කිසේක. එසේ දැමූ කල මසුන් රාශිය නිසා දැල ඇදගන්ට උන්ට බැරි විය. එබැවින් ජේසුස් වහන්සේ ප්‍රේම කළ ගෝලයා පේතෘස්ට කතා කොට ඒ ස්වාමින් වහන්සේයි කිවේය. එවිට සීමොන් පේතෘස් ඒ ස්වාමින් වහන්සේ බව අසා තම ඇඳුම් ගලවා සිටි බැවින් වස්ත්‍රයක් ඉනිය දවටාගෙන මුහුදට පැන්නේය. ඉතින් මේ ස්ථානයේ අපි දකිනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් පසු ගෝලයන් මොකද කළේ? නැවත එයාගේ වෘත්තිය වෙත, නැත්නම් මාළු බෑම වෙත ගියා. එයාට නමුත් මුළු රාත්‍රියක්ම එයාය මාළු බෑවා. නමුත් කිසිම මාළුවෙක් ලැබුණේ නැහැ. එක් පිරිමියෙක් එයාට ඇවිල්ලා කතා කරලා කියනවා, ඔබ මාළු ඇල්ලුවා නම් මාළු අරගෙන එන්න කියලා. කියපුවම එයායි කියනවා, අපි මාළු ඇල්ලුවේ නැහැ කියලා. එතකොට තමයි මේ 6 වෙනි වගන්තියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාට උත්තර දීලා කියන්නේ, ඔරුවේ දකුණු පැත්තේ දැල දාන්න කියලා. ඔරුවේ දකුණු පැත්තේ දැල දාන්න කියලා ඒ එතකොට සම්භවයයි කියලා කියපුවම මසුන් රාශියක් නිසා දැලවත් ඇදගන්න බැරුව ගියා කියලා කියනවා. අන්න ඒ වෙලාවේ තමයි මේ අයගේ ඇසැරුනේ, නැත්නම් යොහන් අපොස්තුලවරයාගේ ඇසැරුනේ. ඒ වෙලාවේ තමයි පේතෘස්ට කතා කරලා කිව්වේ ඒ ස්වාමින් වහන්සේ කියලා. එතකොට සීමන් පේතෘස්ගෙත් ඇසැරිලා සීමන් පේතෘස්ත් කිව්වා ඒ ස්වාමින් වහන්සේ බව අසා තම ඇඳුම් ගලවා සිට බැවින් ලැජ්ජ හිතුණා. එයාට ලැජ්ජ හිතුණා, ඇයි මේ අපි මේ ස්වාමින් වහන්සේව අපි අහක දාලා, නැත්නම් ස්වාමින් වහන්සේ කිව් දේ කළේ නැත්තේ ඇයි, අපි ඇයි අපට අමතකුනේ ස්වාමින් වහන්සේ කිව් දේ කියලා හිතෙන් ඇති. මොකද ඒකට හේතුව මේ අය තමන්ගේ වෘත්තියට ආපහු ගියා. එයාව තමන්ගේ වෘත්තියට යන්න නෙමෙයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එයාව තෝරගත්තේ. එයාව තෝරගත්තේ සභාව ගෙනියන්නයි ඉදිරියට. ඒ නිසා සභාවට බලය දෙන්න, නැත්නම් ජේසුස් වහන්සේගේ නාමයෙන් ආධිපත්‍ය සභාවට දෙන්න තෝරගත්ත මේ ගෝලයන් තමයි අද මේ විදියට අකීකරු වෙලා තියෙන්නේ. ඉතින් දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙන්නේ. ඔබ විශ්වාස කරන්න ජේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ අන්තිම දවස දක්වා උන්වහන්සේ ඔබට ඒ ප්‍රේම කරන බව විශ්වාස කරන්න. ආමෙන්.